ඒ සම්බන්ධව අද දවසේ බලාපොරොත්තු වෙන්නේ
මේ හැම දෙනාම බුදුහාමුදුරුවෝ දේශනා කරපු සීසත් ධර්මයේ ඉලිතා තමන්ගේ උපන් දේශයෙන් පිට මේ වගේ දුරපලාසක ඉඳලා සමන් දීන්න අපේ නුරාමමයන්ගේ බුද්ධයන් වහන්සේ ජීවමාන කාලේ උන්වහන්සේ අවබෝධ කරගත්තේ සංසාරයේ දුකයි. ඒ වගේම මේ අවබෝධයේ පවවන් කරගත වෙනවා සංසාර දුකට හේතුව සංමාපය. ඒකම මේ දුක නැති තැන නැත්නම් තණ්හාව නැති තැන තියෙන බවත් අවබෝධ කරගන්නවා. ඒ වගේම මේ තණ්හාව නැති තැනකට යන්න පුළුවන් ක්‍රමයක් මාර්ගයක් අවබෝධ කරගන්නවා. මෙන්න මේ කාරණා හතර ලෝකක ලෝකේ ජීවත් වෙන සියලුම සංසාරගත සත්‍යයන්ට නොතේන කාරණා. ලෝකේ ජීවත් වෙන සත්‍යයන්ට සංසාරයේ දුකයි කියලා තේරෙන්නේ නැහැ. නමුත් දුකක් තේරෙන්නේ. ඒක සංසාර දුකයි අපිට තේරෙන දුකයි අතර මැනිය. අපිට තේරෙන දුකේ වෙනස තමයි සංසාර දුක නොවන්නේ. අපිට තේරෙන සෑම දුකම ඒ දුකට දුක නැති තැනක් තියෙනවා. මේ සංසාර ස්වභාවයේ ඒ අපිට තේරෙන දුක නැති තැනයි බුදුහම්මෝන්ට තේරෙන අවබෝධ වෙච්ච දුක නැති තැනයි. ඒකට හේතුව තමයි බුදුහම්මෝන්ට මේ ඕනම දුක සංසාරගත ඕනම දුකකට හේතුව තණ්හාව වෙනවා. අපිට තේරෙන දුකට හේතුව තණ්හාව වෙනවා. ඒ නිසා මේ තණ්හාව නොවන හේතුවක් ආවම මේ හේතුව නැති කරලා අපි දුකින් අත් මිදෙනවා කියන විශ්වාසය. ඒත් මේක බොරුවක් කියලා තමා දේශනා කරනවා. දැන් අපිට තේරෙන දුක ඕනම දුකක් නැති තැනක් මේ සාමාන්‍යයෙන් මේ වාඩිලා ඉන්නකොට ඒ වගේම බණහනකොට මේ බුදුහාමුදුරු දේශනා කරන සත්‍යය අපිට බලපානවා අසත්‍යයක් බොරුවක්. ඉතින් උදාහරණයක් ගත්තම අපි මේ වාඩිලා බණහනවා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බණහනවා. ඉතින් කවුරු හරි ඇහුවොත් එහෙම කවුරු හරි ඇහුවොත් දැන් මෙතන දුකක් බණහනවා. අපිට සාමාන්‍යයෙන් ගෙදර හිටියට වැඩිය දුකක් නැහැ කියන තරමයි කියන්නේ. නමුත් දැන් බුදුහාමුදුරුවෝ වෙන දේශනා කරන දෙයි එහෙම වෙන්නේ. දැන් මේ වාඩිලා ඉන්නකොට තමන්ගේ ශරීරාංගයක්ම ගලිස්ස වෙන්න පුළුවන්, දුර තියෙන්න පුළුවන්. ඒ දෙන්නම නම් අපිට. ඒකත් සංසාරයේ තියෙන දෙයක්. එහෙනම් තමන්ගේ දරිණාංගය කකුල හරි බෙදෙන එකට හේතුව අපි කවටවත් තණ්හාව කියලා නම් අවුලක් නෙවෙයි. තමන්ගේ දරිණාංගය තිබුණා ඒ ශරීරාංගයේ බෙදෙන හේතුව අපිට ඒ බෙදෙන කෙනා අනුව විවිධ වෙයි. ඒ 100ක් එන්නොත් 100ක් වෙනවා. නැහැ පොදු හේතු කිහිපයක් වෙන්නේ. දැන් කකුල රිදෙනවා නම් මේ රිදෙන එකට මුලක් අයට හේතු කියලා දෙන්නේ කකුල නමාගෙන ඉන්න නැත්නම් දෙක. ඒක දුපා. කකුල රිදෙන එක දුපා. ඒක ප්‍රායෝගික. නමුත් ඒක පොඩ හේතු නම් අපි හදාගත්තේ දුක. තන දුකක් තිබුණ පළියට දුකක් තේරුම් පළියට ඒක බුදුහාමුදුරු දේශනා කරන සංසාර දුකද නැද්ද කියන එක සංසාරගත සත්‍යය වන පිළිතේ අපිට තේරෙන්නේ අපිට හදාගත්ත කියන්නේ දුකක් නැතුණේ දුකට හේතුව හදාගත්ත එකක්. ඒත් දුකට හේතුව බොරුවක් නෝ දුක නැත්නම් බොරුව. දුක නැති කරන ක්‍රමයේ බොරුව. මෙන්න මේක තමයි සාංශාරික දුකක් අවබෝධ වෙනවා.
ඒ දෙකට හේතුව බොරුවක් වෙනවා. බොරුවක් වීමේ ඉන්නා ඒ හේතු නැති කරන එක තවත් බොරුවක් වෙනවා. නැති කරන ක්‍රමයක් ලොකු. මේ බොරු හතර ඉන්න සංසාරගත සත්‍යය හැම වෙලෙම මේ සංසාරේ නිර්මාණය කරනවා කියලා බුදුහාමුදුරු දේශනා. දැන් ඔතනින් ගැලවීමක් ලබන්න නම් සංසාරගත සත්‍යය බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. ශ්‍රාවකෙක් වෙනවා කියන්නේ බුදුහාමුදුරු දේශනා කරපු මේ ධර්මීය විශ්වාස කරන. ඒක විශ්වාස කරන්නේ කොහොමද? අපිට තේරෙන දුක ඇත්ත වුණාට අපිට තේරෙන ඒ දුකට හේතුව බොරුවක් කියලා විශ්වාස කරනවා. සැබෑ හේතුවක් නෙමෙයි. මේ හේතුව බොරු නම් දුක නැති තැන කොහොමද? හේතුව බොරු නම් දුක නැති තැන ක්‍රමයෙන් කොහොමද? ඒක හරියට අපි හැමදාම කරන දෙයක් වගේ. ධනිෂ විදෙනවා. ඒ විදෙන ධනිෂ ඒ හේතුව අපිට දෙන්නේ කකුල එක්ක නමාගෙන ඉන්නේ. ඒ දුකෙන් අත් මිදෙන ක්‍රමේ නම් එතනම හුදා. කකුල දිගේ. දවද නමාගෙන ඉන්නකොට දිනුනා නම් දිගේ හරියම් දෙන්නේ නැහැ. දුක නැහැ කියලා තේරෙනවා. නම ඕක බොරු. ඊළඟ ගොහන් දෙන්නේ. ඒ බොරුව වගේමයි අනිත් සියලුම බොරු. මේ බොරුවෙන් අත පිළිෙන මාර්ගය දේශනා. මේ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් කායික දුක විතරක් නෙවෙයි. බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත දේශනා කරපු ජාති ජරා දුක් මරණ දුක් සෝත දුක් පරිදේව දුක් දුක්ඛ දුක් දෝමනස හැමදේ නොලැබීමේ මේ වගේ දුක් කියලා. අහපෙන එක මාර්ගයේ ආරිෂ්ඨාංග මාර්ගයේ ජීවු කියලා ගෞරව දේශනා. දැන් අද මේ මාතෘකාව වශයෙන් මේ ධර්මීය ධර්ම දේශනාට මාතෘකාව කරගත්තේ මේ වගේ ධර්මාය සත්‍ය දේශනා කරපු බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේදී බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වෙච්ච මේ සත්‍ය අවබෝධ කරගන්න පැවිදි වෙච්ච අය. ඒ කියන්නේ හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයෙන්ම මේ දේශනාව පටවක. එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරන දුක නැති තැන ලැබෙන ඒකායන ක්‍රමයක් දේශනා කරලා තියෙද්දී ඒ ඒකායන ක්‍රමය වෙනුවට විකල්ප ක්‍රම බාවිත කරලා ඒගොල්ලෝ දුක නැති තැන කියලා ව්‍යාජ ලෙස අපිට තේරෙනවා වගේ අපිත් දන්නවා වගේ ඊට වැඩි ඉහළින් තියෙන අධ්‍යාත්මික රූපාවතර අරූපාවතර රූපෝ වෙනත් විදිහේ ඒ මානසික තත්ත්වයන් මේ ශක්තිය ලැබුණ තැන කියලා වැරදිලට අවබෝධ කරගත්තහම ඒ අවබෝධය අනිත් පැයට දෙන්න පටන් ගන්නවා. මේ බුදුහාමුදුර ජීවමාන කාලයේදී වෙච්ච දෙයක්. දැන් මේකට විසඳුමක් පිටිහෙට බුදුහාමුදුරෝ අලුත් ක්‍රමයක් බලන. ඒ අනිත් ක්‍රමය තමයි මේ පරණ විදිහට මේ ශ්‍රාවකයාට දේශනා කරපු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා වූ ඒකායන ක්‍රමය ගැන වෙනත් ක්‍රමයකට වෙනත් ආරකට විස්තර කරන්න බුදුහාමුදුරෝ එක අවස්ථාවක උත්සාහ කරනවා. ඒ උත්සාහ කරපු අවස්ථාවේ දේශනා කරපු සූත්‍රය සංගුණිකායේ තියෙනවා. ඒ සංගුණිකායේ සූත්‍රය හඳුන්වන මහරහතන් වහන්සේලා සෝතාපට්ටි අනුගමින් සෝතාපට්ටි අනුගමින් කියන්නේ එදා වැරදි ලෙස මේ බුදුහාමුදුරන්ගේ සැපහැපණිමිටිය බුදුහාමුදුරන් ජීවමාන කාලයේදීම බුදුහාමුදුරන්ගේ ධර්මයේ අවබෝධ කරගන්න නිවියෙක් අත්කරපු මේ විචුන් වහන්සේලා විසින්ම වරක්වා ගැනීම තුළ දේශනා කරන සූත්‍රය. මේක වටින්නේ අද මේ බුදුහාමුදුරන්ගේ සැබෑ වටිනාකමේ වැඩි වරක් ගන්න ජීවිතයි විචුන් වහන්සේලා.
වර්තමානයේ ලංකාවේ බෞද්ධ විද්‍යාව දරුවම මේකෙන් අනාත වෙලා විනාශයක් වෙලා ඉන්නේ නියයි. දර බුදුහන් වහන්සේ දෙන පණිවිඩය වෙනුවට අලපන්නෝනේ සෝතාපත් යන්නේ සූ මේ දේශනාව බුදුහාමුදුරුවෝ පෙන් කරන්නේ විශේෂිත ක්‍රමයෙන් එකයි මේකේ වටනවා සාමාන්‍ය වෙනද දේශනා කරන ආකාරයක් නෙමෙයි දැන් මේ විපෘති ස්වභාවය සමන් වහන්සේ මේ බුදුහාමුදුරුවෝ ශ්‍රාවක වෙලාකට ආපු මේකෙන් අනාගතයට ඔය හානිය වෙන නිසා යන අභිවගේ අය නිහැබල වෙන්නු අනාගතයට දී පැවිදි ඔකට මේ සම්මිය අනාගතයේ මේ ධර්මයේ වෙන නිසා වෙන උදාහරණ මේකට කරන්න තියෙන උපරිම සැලකිල්ල දක්වලා ඉස්සර දේශනා කරපු ධර්මයේම වෙන සාරකින් දේශනා මෙතෙන්දී භාවිත කරන ක්‍රමය තමයි උදාහරණ දැන් ධම්ම සභාවන් දෙවේට වෙනද වගේ වැඩම කරලා ඒ ධනසභා මණ්ඩපයේ ඉන්න සැරුත් මහඳුරෝ කියන්නේ මේ ශාසනයේ දැන් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය ඒ විදිහටම තව බුදුරයන් වහන්සේ කෙනෙකුට විතරයි අවබෝධ වෙන්නේ කියන එක අපි දන්නවා. නමුත් බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය කියන්නේ මේ විවාසී දාසක් ගන්න තම ශ්‍රාවකෙනි අවබෝධ වීමේදී ඒ අවබෝධයේ තියෙන සුවිශේෂී සත්‍යාවේ සාවකේ තමයි ප්‍රවෘත්තියන් මහත්කේ කියන තමයි තේරෙන්නේ. ඒකින්ද බුදුහාමුදුරුවෝ සරත්පාමුරුවන්ට තනතුරක් දෙනවා, කරුණාමයක් දෙනවා, ධම්සිනෙකි. එන්නේ කියන්නේ බුදුහාමුරුව අවබෝධ කරගත්ත ධර්මයේ ශ්‍රාවකේ විදිහට අනිකුත් ශ්‍රාවකයන් වහන්සේලාට වැඩි මේ ධර්මයේ පරණ ස්වභාවයක් තියෙනවා අවබෝධයක් ඒකින්ද ධම්සෙනෙම් කියන ධර්මාමිතේ දැන් මෙන්න මේ සරියුත් ආමුදුරුව අර ධර්මභාවන්ද කියන සරියුත් ආමුදුරුවන්ට කතා කරලා මේ වෙන්ද කරන තනියෙන් දේශනා කරන එක සරියුත් ආමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහගෙන කරන දේශනාවක් ආකාරයට මේ සෝතාපට්ඨාන සූත්‍රය දේශනා මේක තමයි විශේෂීව. දෙවන මේ සෝතාපට්ටි අංග කිනේම සරියුත්ථාමුරු දන්නේ නැතුවත් නෙමෙයි බුදුහාමුදුරු දන්නේ නැතුව. දැන් සරියුත්ථාමුරු මේ මාර්ගයක් ගන්නවා බුදුහාමුදුරු ගන්නවා. නමුත් එදා ඉතේ දාසභාණ්ඩපේ හිටපු අමහර හාමුදුරුවන් වහන්සේලා මේක විකෘති සෝතාපට්ටි යන විකෘති මොකද වෙන්නේ? සෝතාපන්න කියන්නේ විකෘති. ඒ සම්මාදිටිය විකෘති. දුක නැති තැන තව සංසාරයේ දුක තියෙන තැනක් බවටම වරදවා වටක්. දැන් මෙන්න මේ වැරද්ද එදා අර වික්ෂු සමාධිය තුළම පැන නැගුණේ ඉඳා අර සරියුත් හාමුදුරුවෝ සම්බන්ධ කරගෙන මේ දේශනාවෙන් වඩා ඒකු ගන්නත් තාගත ධර්මයේ මොකක්ද? තථාගත ධර්මයේ පණිවිඩය මොකද්ද? සැබෑ පණිවිඩය මොකක්ද කියලා අර ශ්‍රාවකයන් වහන්සේලාට ඉදායට දෙරෙන්න අපි වගේ අද ඉන්න එකට තේරුම් ගන්න අර සූත්‍රයේ විශේෂ සූත්‍රයක් විදිහට දේශනා කරනවා. දේශනාව ආරම්භ කරන්නේ මේ විදිහට. බුදුහාමුදුරුවෝ අර සරියුත් හාමුදුරුවන්ට කතා කරලා සරියුත් හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න තුනක් අහනවා. මේ ප්‍රශ්න තුන තමයි මේ සූත්‍රයේ අන්තර්ගතය. ඒකේ පළවෙනි ප්‍රශ්නේ තමයි සාරිපුත්‍ර මේ ශාසනය තුල මේ තථාගත ශාසනය තුල සෝතාපට්ටි අංග සෝතාපට්ටි අංග කියලා වචන දෙකම දේශනා කරලා තියෙනවා සූත්‍රය අන්තර්ගත සෝතාපට්ටි අංග කියලා අංග ටිකක් ගැන කියන මේ ශාසනය මේ සෝතාපට්ටි අංග කීයක් තියෙනවද යොමු මොනවද කියලා දැක සම්පූර්ණ
බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරලා අහන්නේ මේ ශාසනය තුළ මේ තථාගත ශාසනය බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ තුළ සෝතාපට්ටි අංග කියන ජාතියක් තියෙනවා. ඒ අංග මොනවද? කීයක් තියෙනවද? ඒක මොනවද කියලා. සෝතාපට්ටි එතෙන්දි පිටු දෙන්න. පිටු දෙන්නේ තථාගතයන් වහන්සේ වහන්සේගේ ශාසනය ධර්මයේ තුළ ධර්මයේ තුළ සෝතාපට්ටි අංග හතරයි තියෙන්නේ. හතරයි තියෙන්නේ හතර නම් මෙන්න මේවයි කියලා හතර නම්. එනම් කරන හතර තමයි පළවෙනි ප්‍රශ්නේ උත්තරේ නම් කරන්නේ සත්තු ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරය හා ධම්මං ධම්ම මේවා තමයි මේ බුදුහාමුදුරගේ ශාසනය තුළ තියෙන සෝතාපට්ටි අංග හතර. දැන් මේ උත්තරේ ලැබුණට පස්සේ බුදුහාමුදුරෝ නැවතවත් ආවා අනුකම්පාවට ඉතුරු කරගෙන මේක තමයි සාර්ථකත්වයන් වහන්සේ ඒ සාධනීය තුළ තියෙන සෝතාපට්ටි අංග කියලා නැවත සාධුකාගේකින් පිළිතුරු. ඒක දෙයක් තමයි. දැන් මේක තව තවත් ඒතු ගන්න මේ ශාวกයාට මේ හතර හැර වෙන දෙයක් මෙතෙන්ට එකතු කරන්න ඒක. මේකෙන් මේ හතර නැති තැනක මේ ශාසනයේ පැවැත්ම. දෙත මේක වෙනස් වෙන එකක් නෙමෙයි කියන්නේ ස්ථාවර කරන්න තමයි ප්‍රශ්න අහලා බුදුහාමුදුරුවෝ නැවත ඒක අනුමත කරලා මේක විසඳගෙන යනවා. දැන් සෝතපට්ඨාන දීය කියලා බුදුහාමුදුරුවෝ අහනවා. සෝතපට්ඨානෝ දේශනා කරනවා සත්‍යගත ශාසනය තුළ තියෙන සෝතපට්ඨාන ලහකරයි මේ හතර නම් අර සත්පුරු ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණි යෝනිසෝ මනසිකාරේ ධම්මාන්තම් ප්‍රතිපදාවයි. මේක දැන් බුදුහාමුදුරුවෝ අන්නවා. ඒ පළවෙනි ප්‍රශ්න. දෙවෙනි ප්‍රශ්නය ආයි. හරි සම්ප්‍රදාය. සාරිපුත්ත මේ තථාගත ශාසනය තුළ තථාගත ධර්මයේ තුළ සෝත කියලා වචනයක් භාවිත කරනවා. මේ සෝතාපට්ටි වෙන්නේ මේ මූලයේදී සෝත. මේ සෝත කියන වචනේ මේ ධර්මයේ භාවිත කරන්නේ මොකකටද කියලා සරුත් සම්ප්‍රදාය. සෝත කියන්නේ මොකක්ද? නැත්නම් සාමාන්‍ය අපි කියන්නේ අහුවොත් බුදුහාමුදුරුවෝ විමසන්නේ දැන් තාමනම් මේ ආකාරයට සෝත කියන වචනය භාවිත කරනවා. ඒ සෝත කියන්නේ මොකක්ද? මොකද්ද මේකේ අර්ථය? නිකම්ම දෙයක්ද නැත්නම් මේකේ අර්ථයක් තියෙන ධර්මයේ? සරුත් සම්ප්‍රදාය ඒකට උත්තරේ දෙනවා. තථාගතයන් වහන්සේ මහදේවී ධර්මමිනිය තුළ සෝත කියලා හඳුන්වන්නේ වෙන දෙයකට නෙවෙයි. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට තියෙන තව අංග. මෙන්න මේක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. මේ සුදුහාමරගේ ධර්මයේ තුළ සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට තියෙන තවත් නම අදිවචනය. අදිවචනය කියන්නේ සමාන මේ අර්ථය. සෝත කියන්නේ ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන නමක් කියලා. සරුත්ථම්මරෝ මේ පැහැදිලි කිරීම කරපුවා බුදුහාමුදුරු සාධුකාරයක් දීන සාධුකාරුකාරයෙක්. මේ තථාගත සාධනය තුළ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන තවත් නමක් තමයි. මොන දෙවෙනි පැහැදිලි. ප්‍රථම දෙකක් තියෙනවා. ඉතිපත් වුණා. තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නය කරේ සාමරාගේ බුදුහාමුදුරු විමසනවා. සාරිපුත්ත මේ ශාසනය සෝතාපන්න කියන පුජ්‍යලෙක් ඉන්නවා. සෝතාපන්න කියන පුජ්‍යලෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයා කවුද කියලා විමසනවා. සෝතාපන්න කියන්නේ මේ පාළියෙන් සිංහලෙන් ගත්තා සෝවාන් වූ පුජ්‍යලයා. සෝවාන් වූ පුජ්‍යලයා කියලා මේ ශාසනය තුල සරකරගෙන ඉන්නවා. ඒ පුජ්‍යලයා කවුද කියලා අහනවා. සරියුත් සාමුරු පැහැදිලි කරනවා. තථාගතයන් වහන්සේ වහන්සේගේ ධර්ම විනය තුළ සෝතාපන්න කියලා පුජ්‍යලෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයා වෙන කවුරුවත් නෙවෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයාට කියන තවත්. එර්මාණි දැන් මේ ප්‍රශ්න තුන පැහැදිලි කරගන්න. බුදුහාමුදුරුවෝ අහන්නේ ප්‍රශ්න තුනක්.
පළවෙනි ප්‍රශ්නේ සෝතාපට්ටි යම්ක කියන්නේ මොනවද? ඒකට දැන් කාමදලෝ දෙන උත්තරේ තමයි සත් පදනා සත්පුරුෂාස්ති සද්ධර්ම ශ්‍රවණි යෝනි සෝමනස්කාරය ධම්මං. ඊපස් බුදුන් ග්‍රහණේ ඉදාට වරක් කළා. එහෙනම් සෝතාපට්ටි යම්ක කියලා අහන්නේ කොහොමද? සෝත කියන්නේ මොකක්ද මේ ධර්මයේ තුල කියලා? සෝත කියන්නේ ආර්ය ශ්‍රාවක මාර්ගයේ කියන නමක් කියන දරිය කාමදලෝ. ඊළඟට එතනින් නම් කියන්නේ තුන් දෙනෙක් ප්‍රශ්න. මේ ශාසනයේ පොර සෝවාන් වූ පුජ්‍යලිය කියලා කියන්නේ කින එයා පව. එහෙනම් දැන් තමයි දේශනා කරන්නේ වෙන කවුරු වන් නෙවෙයි අපේ ශාසනයේ වාසිතේ ධර්මයේ තුල සෝවාන් වූ පුජ්‍යලිය කියන්නේ ආර්ය ශ්‍රාවක මාර්ගයේ යුක්ත වූ පුජ්‍යලියට කියන තවන. එහෙනම් මුල ප්‍රශ්න. දැන් මේ ප්‍රශ්න තුනයි වර්තමානයේ සමාජයේ තියෙන ධර්මීය විකෘති කර ගැනීමයි හොඳට සලකලා බලන කටයුතු කරන්න වෙනම හැම බෞද්ධයෙක්. මොකද සෝවාන් වෙච්ච බුද්ධලේ වාණී. ඒ සෝවාන්කම් බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුකූලද නැද්ද කියලා මේ ශ්‍රාවකෝ දන්නවද? දැන් සෝවාන් කියන සෝවාන් කියන එකේ තේරුම ගන්නවද? ඒක තව තවත්. ඊට පස්සේ සෝවාන් වෙන්න ඕනේ අංග ටික ඔය බුදුහාමුදුරෝ දේශනා කරන අංග හතරද වෙන්නවද? ඒක තව තවත්. දැන් මේ වෙන පිට මේ සම්බන්ධව තීන්දුවක් තීරණයක් ගන්න සෑම ශ්‍රාවකයා බුදුහාමුදුරුවෝ ධර්මයේ නිමී මේක තමයි කරන්නේ. දැන් කතාවක ධර්මයේ තුල මේ කාරණා හතර මේ කාරණා ටික ගැන දැනගන්නවත් මේ යුතුයමයි හැමෝම. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ අද මේ ධර්ම දේශනාවේ මෙන්න මේ ප්‍රශ්න තුනේ කියන අන්තර්ගතයන් පිළිබඳව එකක් පැහැදිලි කරගන්න. දැන් සෝවාන් කියන්නේ එතකොට බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුද්ගලයාට කියනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිච්ච පුද්ගලයාට කියනවා. එහෙනම් සෝවාන්. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ නැතුව පාසල් සෝවාන් වෙන්නේ. දැන් සෝත කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කියන නම. සෝවාන් කියන්නේ ආරෂ්ඨාන් මාර්ගයේ වැඩිච්චේ කෙනාට දෙන නම් වුණා. මේ මගේ ඉහිල්ලා මේ මඟ සම්පූර්ණ කරා කෙනාට දෙන නම් වුණා. එතකොට සෝතාපට්ටි අංග කියන්නේ මේ සෝවාන් වෙච්ච පුජ්‍යලයාට සම්පූර්ණ වුණ ධර්ම කාරණා. කොහොමකින් හරි ක්‍රියාකාරකම් හරි අට දැන් සෝවාන් වෙන්න කාට හරි මේ හතරෙන් එකක් හරි අඩු වෙනවා. එකක් හරි අඩු වෙනවා. එතකොට මේ හතරම එක සැරේ වෙනවද නැත්ද කියන එක නෙමෙයි මේක කියන්නේ. මේ හතරම එක සැරේ වෙන්නේ. සෝතාපට්ටි අංග කියන්නේ සම්පූර්ණ කරන එක. දැන් අංග හතර සම්පූර්ණ වෙච්ච තැන ලැබෙන ප්‍රතිඵලය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි එක. දැන් ඔබත් වරද්දගෙන තියෙනවා නම් බෑ. සෝතාපට්ටි අංග හතර එක සැරේ වෙන්නේ. එක සැරේ වෙන්නේ. එක සැරේ වෙන්නේ කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ හතර සම්පූර්ණ වෙන්නේ. එතකොට අපි ඒකදී අපි මොකද මට්ටම් වෙන්නේ කොහොමද? මේ සෝතාපට්ටි අංග හතරේ තියෙන කාරණා ගැන නඳුනු. දැන් අපි බලමු කෙටියෙන් සලකලා මේ අංග හතර මොනවද කියලා. මේ හතර එකතු කරගන්න එක තමයි බෞද්ධයාගේ බලව. බෞද්ධයාගේ බලාපොරොත්තු මේ හතර එකතු කරගන්න. ඒ කියන්නේ ඒකේ තේරුම මොකක්ද? බෞද්ධයෙක් වෙනකොට එහෙනම් මේ හතර දිහෙන්න පුළුවන් නේද? මේ හතර තියෙනවා නම් බෞද්ධයෙක් නෙමෙයි.
සෝමු. එනොනි තද සෝමු කුජලේ බවට පත්ඥා බෞද්ධයා වෙන දෙයක්. එහෙනම් අපි දැනගන්න ඕනේ ඉතින් අපි නම් මේ හතරම නැහැ. අන්න එහෙම ශ්‍රාවකී කියනවා නම් මේ හතර නැති. හතරෙන් දැනට තියෙන ටික කීපයක් තියෙන්න පුළුවන්. අනිත් එතකොට අපි කොහොමද එකක් තියෙන කියන්නේ. එයා කොහොමද කියන්නේ? සෝතාපන්න කෙනෙක් නෙවෙයි. තව කෙනෙක් ඉන්නවා මේ අංග දෙකක් තමන්ගේ ජීවිතේ එකතු කරගෙන. එයා සෝතාපන්න කෙනෙක් නෙවෙයි. තව කෙනෙක් ඉන්නවා මේ අංග තුනම එකතු කර තුනක් එකතු කරගෙන. ඒ සෝතාපන්න කෙනෙක් නෙවෙයි. සෝතාපන්න වෙන්නේ මේ හතරම එකතු වෙච්ච දවසක්. එහෙනම් හතරම තමයි චර්යාවට එවිදින්නේ. මේ චර්යාව තමයි. එහෙම නැතු අහම්බෙන් ලැබෙන අනුරක් නෙමෙයි. චර්යාව කියන්නේ හැදිරීමෙන් ලබා ගන්න දෙයක්. ඒ හැදිරීම රටාව උදාහරණෝ වෙන්නකෝ හැදිරීම රටාව වෙන්නේ. දැන් එතකොට ධර්මානුකූලව විස්තර කරලා දෙන්න මට පුළුවන් මේ වාගේ නැින්න පිළිතුරු තුන මේ වෙලාවේ සෝතාපට්ඨිය අංග තුනක්. සෝත අනි නැති එක ආවොත් දැන් සෝවා. අන්න ඒනේ අපිට මේ නැති අංගය බණහන් ලබා ගන්න බනහල ලබා ගන්න බැරි අංගයක් තමයි නැත්. ඒක බනහල හොවා මෙලෝ කියන කතාව අපි අලුතින් හදපු දුක. ඔය බනහල කියන්නේ එක සෝතාපට්ඨිය අංගයක්. දෙවෙනි සෝතාපට්ඨිය සද්ධර්ම ශ්‍රවණ. එහෙනම් බනහන කොට ඊගාව කොන්සෝතාපට්ඨිය අංග ලැබෙනවා කියලා කියන්නේ නැහැ. නමුත් දැන් මේ පින්වතුන් බණහන ඉඳලා බණහන එක ඉඳලා ඉඳලා නැහැ වෙනතක් පමක් නැහැ. සෝතාපට්ඨි අංග තුනක් නම් එකක් නම් හේන බණහන ලබා ගන්න මේක තමයි මේ ධර්මානුකූලව කියන්නේ. එහෙනම් අපි ඉගෙන ගන්න ඕනේ අපි ළඟ දැන් තියෙන මොන සෝතාපට්ඨි අංග තුනක් තියෙනවා කියලා දැන් මම කියවන්නේ ප්‍රායෝගිකව. සාමකීව දැනගන්න ඕනෙ නම් මල් ළඟ දැනද තියෙන්නේ මොකක්ද? ඒක දන්නේ නැත්නම් මොකද ඒක තියෙන්නේ? මේ අංග දෙක ගැන ඒකේ දුහාම්බුල වෙන අර්ථකථනයක් දෙන්නේ. දැන් පළවෙනි අංගය තමයි සත්පුරුෂ ආශ්‍රය. දැන් අපි මේක කියනවා අපිට. නමුත් අපි හිතන විදිහකට ලැබෙන විදිහ සත්පුරුෂ ආශ්‍රය කියන එක දැන් මේ කිමතුන් තියෙනවා. තමයි කවුරුත් කියන්නේ මේ ආමුදුරෝ වණ කියනවා ඒ තහණේ ඉන්න අපි සත්පුරුෂ ආශ්‍රය කියනවා. ඒක කවුරුත් සත්පුරුෂ කියලා. දැන් ඔයගොල්ලෝ ඉතින් කියලා දැන් මේ වෙලාවේ මම කියනවා ඔය සෝදාපට්ඨියන් වලින් පළවෙනි අංගය මේ බණහන කොටම තියෙන්නේ. දැන් මේ කිව්වේ හැටිම අහන අයට තේරෙන්නේ කවුද? එහෙනම් මේ ආමුදුරෝ කියන්නේ මේ බණ කියන ආමුදුරෝ තමයි සත්පුරුෂ. එන්නේ නාශේ කරන්නේ යා නම් ඒක නෙවෙයි සතු. තේරෙනවද? ඔබ ගන්න මම නෙවෙයි සතු කියලා. මම නෙවෙයි සතු කියලා. ඔබනම්ගේ ජීවිතේ වලට සතු කියන එක තුනේ කවදද කියන මට කියන්න බෑ. නමුත් එකතු වෙච්ච වට නම් ඊයේ. එහෙනම් සත්පුරුෂය කියන්නේ මෙතන බුදුහාමුදුරු පෙන්නන දැන් මේ සෝතාපට්ඨිය අංග වල සත්පුරුෂය කියන්නේ තමන්ට හොඳ නරක කියන්නේ නේද? දැන් අපි කියනවා ඇහුවම දැන් බෝධිසත්වය දැන් බෝධිසත්වය අංග මේ සංසාර විමුක්තිය හොයන්නේ පිළි අත්හැරලා කියනවා. බුද්ධත්වයේ ලබලා අවුරුදු ගානකින් තමයි ආය සුද්ධෝදක නිර්මාණ නෑ නෑ
බුදුහාමුදුරුවන් දෙන්නපු ධර්මමාර්ගය මුන් දෙන්න නැතුව ප්‍රතික්ෂේප කරනවා. ඒකට කරහලා පස්වන අවසාන කාලයේදී රහත් වුණා. අවසාන කාලේ නිර්වාණ. මියැදෙන්න උන්න මිශ්‍රී සිනම රහත් වෙලා තියෙන කෙනෙක්. ඉතහා මේ මේ නාගාමිකත්වය ලබා ගන්නවා. රහත් වෙලා ඉන්නේ අවසාන අවස්ථාව. එතකොට දැන් අපි කියනවා අපි ඇහුවොත් අපි ඉන්නදියා කරුවොත් සුද්ධෝද රජතුමා සත්පුරුෂයෙක්ද කියලා අපි දෙන්නේ. මම කියන්නේ මාර්ගඵල ලබන්න පෙර සත්පුරුෂයෙක්ද කියලා මේ ධර්මානුකූලව විග්‍රහ කරොත් අපි ධර්ම උත්තරේ වැටෙනවා. සත්පුරුෂයෙක් එන්න සුද්ධෝදන රජතුමා සත්පුරුෂයෙක් වෙන්නේ මාර්ගඵලයක් ලැබුවාම විතරයි. දැන් දරුවෙකුට දෙමාපියෝ සත්පුරුෂය වෙනවා මාර්ගඵල ලාභී දෙමාපියෝ. ඒක අනිවාර්යයි. තේරුණානේ? නැත්නම් සෝතාපට්ටි අංගෝලට ගැලපෙන්නේ. මේ වර්ධන තේරුම් ගන්න එපා. මොකද අපි කියන සත්පුරුෂකම කියන්නේ ලෞකිකත්වයේදී හැම දෙමාපියෝම දරුවාට සත්පුරුෂය. ලෝකෝත්තර භාවයේදී දෙමළ මිගෙන්නේ ලෞකිකත්වයේදී කියන්නේ හොඳ සංසාරයක් හදන්න හොඳ පැවැත්මක් පවත් ගන්න අපේ දෙමාපියෝ ගුරුවරු සත්පුරුෂයෝ මා එමන් මේක ලෞකික භාවයේ ලෝකෝත්තර භාවයේදී එහෙම කියන්නේ වැරදි. අපි එහෙම අර්ථකථනය කරොත් සත්පුරුෂය හඳුන්වන්න බැරි වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ සත්පුරුෂයෝ විදියට හඳුන්වන්නේ මේ ලෝකෝත්තර ගණයේ සත්පුරුෂය කියලා හඳුන්වන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් වෙච්චී සියලුම ඉහි ඒකම ගියා සෝවාන් සකදාගාමි අනාගාමි කියන තත්ත්වයේ ඉඳලා තියෙනවා. ආගන් වහන්සේලා ගියෝ මේ සාකන්නේ තුල නෑ. ඊගමයි රහත් තමයි දෙකකින් පිට රාවුගේ නෝ වෙන එකක් අපි සාකන්නේ තුල නෑ. ඉතින් කොහොම හරි වේවා මේ මාර්ගඵලලාභී ඕනම කෙනෙක් සත්පුරුෂයෙක්මයි. නමුත් එහෙනම් ඔයගොල්ලන්ට දැන් මම කිව්වා සත්පුරුෂ ආශ්‍රය තියෙනවා හැමෝටම ඔයාලගේ තියෙනවා. ඒ දෙන්න මම ඉස්සෙල්ලා කිව්වා මම නෙමෙයි මේ සත්පුරුෂය. එහෙනම් ඔයගොල්ලන්ට කවුරු හරි හම්බෙලා තියෙන්නේ මේ මාර්ගඵලලාභී. නේද? ආශ්‍රය කරලා තියෙන්න ඕන කිසිසේත්. නෑ මේක තව ධර්මයේ කිසිම ගන්න. බුදුහාමුදුරුවෝ සත්පුරුෂය වර්ග දෙකක්. පළවෙනි වර්ගය අනිවාර්යෙන් සත්පුරුෂයෙක් වෙනවා මාර්ගඵලලාභී. සෝවාන් වෙච්ච කෙනෙක් නා සකදාගාම අනාගාම අරියක් කියන්නේ ඔය ආර්ය තත්ත්වයටපත් වුණ ඕනම කෙනෙක් සත්පුරුෂයෙක් වුණා. ඒ ආශ්‍රය අපිට ලැබුණාද නැද්ද කියලා මිනිච්චේ කරන්න බැහැ. එහෙමයි. නමුත් මම ඉස්තිරෝ වලන්ට සත්පුරු සාක්ෂයන් ලැබිලා තියෙනවා. යා රෝදාපත්‍යන්නේ මේ වාගේලා ඉන්න ඔක්කොම තියෙනවා. මම කිව්වේ ඔයගොල්ලන්ට මාර්ගවල ලාභීන් කෙනෙක් හම්බුනා කියන කෙනෙක් නෙමෙයි මම. මම කිව්වේ දෙවිපාරක්. එතකොට මාර්ගවල ලාභීන් නොවන සත්පුරුෂයෙකුත් බුදුහාමුදුරු දේශනා. ඉතින් සලකන්න ඕනේ මෙන්න මේ අය සත්පුරුෂය කියන්නේ නෑ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා තමන් වහන්සේට දැන් පොඩි කුඩා කාලයේදී මව නැති වෙනවා සුළු මවන ප්‍රජාපති ගෝතමිය ඉතා කරුණාවෙන් සැලකුවා
අම්මා කෙනෙකුට වැඩිම මොකද සැලකුවා කියන එක බුද්ධ වචනින්ම ආය බුදුලා දේශනා කරනවා. තම ප්‍රජාපති භෝතනී උපත්ති ඉඳලා සත්පුරුෂය කියලා බුදුහාමුදුර දේශනා කරනවා. එහෙනම් සත්පුරුෂය කියලා දේශනා කරන්නේ අර පැවිදි වුණාට පස්සේ. එහෙනම් ඉන්න මාර්ගඵල ලැබුවාට පස්සේ. ඒ වගේම බුදුහාමුදුර බුද්ධත්වයෙන් පස්සේ දේශනා කරනවා මට බෝසත් කාලයේදී ප්‍රබල වටිනා උත්තරීතර මනුස්ස ධර්ම තියෙන ගුරුවරු දෙන්නෙක් ඉන්නේ. කවුද? බුද්ධකාරාමතු ප්‍රහ ආරක්ෂක. නමුත් බුද්ධත්වයේ කවුරු කොයිම අවස්ථාවක බුද්ධකාරාමතු සත්පුරුෂෙක් ආරණාලම් සත්පුරුෂෙක් තේරණි. නමුත් බුදුහාමුදුරු පෙන්නනවා මාර්ගඵලලාභී නොවන සත්පුරුෂයෙක් ඉන්නවා. ඒ සත්පුරුෂයාගේ ලක්ෂණය තමයි බුදුහාමුදුරුවන්ගේ සැබෑ පණිවිඩය. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිම නිවනට මාර්ගය. දුක නැති ක්‍රමයයි කියලා. නැත්නම් සීල සමාධි ප්‍රඥා තුන වැඩිමින් නිවන් දකිනවා. ඒක වඩන්නේ මෙන්න මෙහිමයි. මේක පිළිපදින්නේ මෙහිමයි කියලා ධ්‍යාන දෙන ඕනම කෙනෙක් සත්පුරුෂයෙක්. එහෙනම් මම කියන්නේ ඔන්නෝගේ සත්පුරුෂයා වුණාට මොන නේද කියනවා. මේ නම් මෙහෙදි නෙවෙයි මොනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ලංකාවේ ඉවත් වුණා. අපේ පරිසරය තුළ ගමේ ඉන්න පන්සලේ ආමු හැමදාම ඔය සත්පුරුෂයෝ උන්නේ. එහෙනම් අපේ වැඩිහිටියෝ ඉන්නවා සීල සමාධි ප්‍රඥා කියන ගුණම වඩන තමයි නිවන් දකින්නේ. ඔය තරව භාෂාවෙන් කියන දාන සීල භාවනා වලින් තමයි නිවන් දකින්නේ. ඔය සැබෑ පණිවිඩය කියන කෙනා සත්පුරුෂය. එහෙනම් නමුත් එයා සීලයෙන් ඉන්න පුළුවන්, සමාධිය වඩන නැති වෙන්න පුළුවන්, ප්‍රඥාව වඩන නැති වෙන්න. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ සැබෑ පණිවිඩයේ විකෘති නොකර පැහැදිලි කරන ඕනම කෙනෙක් සත්පුරුෂයෝ කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වනවා. දැන් එහෙමනම් ඔයගොල්ලන්ට මේ ජීවිත කාලයේදී හම්බ වෙච්ච සත්පුරුෂයෝ ඕන තරම් ඉන්න පුළුවන්, ඉන්නවනේ දැක්කා. අනිවාර්යයෙන්ම ඉන්න මේ වාර වේලා එන්නේ අයට පළවෙනි සෝතාපත්තියන්ගේ නම් නෑ කියන්නේ. හැබැයි මේ ගුණ සත්පුරුෂයනි. ඒ කියන්නේ දැන් නිවන් දකින්න ඔය සීල සමාධි ප්‍රඥා නැතුව වෙන ක්‍රමයකින් පුළුවන් කියන අය නෑ. ඒගොල්ල සත්පුරුෂයෙක් දීලා උදාහරණ කරන්න බෑ. දැන් ඒකෙන් තේරෙන්න ඕනේ මෙතන අපිට සත්පුරුෂයෙක් මුණ ගැහෙනවා කියන එක මාර්ගඵලලාභී කෙනෙක් මුණ ගැහීම පමණක් නෙවෙයි. ඒකට බුදුහාමුදුරුවන්ගේ සැබෑවණ විදිය පැහැදිලි කරන ඕනම කෙනෙක් මේ පැවිදි ඕනම කෙනෙක් සත්පුරුෂය වෙන්නේ පුළුවන්. ඒ අනුව අපිට සත්පුරුෂය ලැබිලා තියෙනවා කියන එක ආයෙ දෙක් හිතන්න දෙයක් නැහැ. අපේ ජීවිත කාලය තුළ යෝගී සංස්කෘතියට ඇතුළත් ඒ ගුණයක් තියෙනවා. මොකද මන්තර ක්‍රමය අනුව, තේරවාද ක්‍රමය අනුව, පරම්පරාවේ පරම්පරාවට අමතරව වුණත් මේ පණිවිඩයම අපිට දෙන්නේ. ඒගොල්ල අනුගමනය කරන්න දෙයක් වෙනවා. ඒක විශ්වාස කරනවා. ඒ පණිවිඩය දීපු නිසා තමයි මේ වුණත් මේවට මහන්සි වෙන්නේ. මේ පිළිවෙලකට ආව මේ හැම දෙයකටම මහන්සි වෙන්නේ කරන්න මහන්සි ගන්න. ඒ කියන්නේ සත්‍ය ශාස්ත්‍රය ලැබිලා තියෙනවා. ඊට පස්සේ සත් ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවා. ඊට පස්සේ සත් ධර්මයේ කියන්නේ සත්පුරුෂයා පැහැදිලි කරන ධර්මයේ දැන් ධර්මයේ පැහැදිලි කරලා දුන්නා බෝධිසත්වයන්ට ඔය කුසල අකුසල ගැන, ධ්‍යාන ගැන, සමාධිය ගැන ධර්මයේ කියලා දුන්නා. අර ඒක බුදු ධර්මයේ නෙමෙයි ඒකත්. දැන් ධ්‍යාන කියන එක බොරු නෙමෙයි. කුසල අකුසල කියන එක බොරු නෙමෙයි. යෝගියන් ඒවා අනුගමනය කරපු අය තමයි ඒ වගේම අවබෝධයක් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් දෙමින් කියන තමයි සීලය ගැන
සමාධිය ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඉදිරි දෙන්නේ තමයි උත්තරාරම් පුත්‍රහාරය. ඒකට ඒගොල්ලෝ ධර්මයේ කියන්නේ. ඒ කියන්නේ ශ්‍රාවකෝ උසාව පිටසක් ඇදලා තියෙනවා. ඒ වුණාට උත්තරාරම් පුත්‍ර හෝ ආනාර කාලාම දේශනා කරපු ධර්මයේ සද්ධර්මයේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එනම් මේක රහස ඉගෙන ගන්න ඕනේ. සද්ධර්මයේ වෙන්නේ නම් එන මොනවද අන්තර්ගත? එම් අපි අහන කොම්බන්න ඔක්කොම දේවල් සද්ධර්මයට ගන්න පුළුවන්ද බැරිද කියලා ශ්‍රාවකයා තීන්දුව කරගන්න ඕනේ ධර්මයේ කියලා. සද්ධර්මයේ වෙන්නේ. සද්ධර්මයේ වෙනවා නම් දැන් සීලයේ ගැන සීල ශික්ෂාවේ ප්‍රායෝගික පැත්ත විතරක් කියන සද්ධර්මයේ. එහෙම තිබුණා නම් උද්දකාරාම විස්තර පැහැදිලි කරපු ධර්මයක් සද්ධර්මයේ. මොකද සීලයක් නැතුව ධ්‍යානවන්න නැහැ. මිනිස්සු ඊළ ශික්ෂාව නැතුව බැහැ. ඒක බෞද්ධ බෞද්ධ දේනියක් මේකට නෑ. ඊළ ශික්ෂාව නැතුව සමාධියක් වෙන්නේ. සමාධියේ ප්‍රතිඵල නැහැ. එන ආගම මොන වුණත් කවන්නේ සමාධියක් දියුණුනා. සමාධියක් වෙන්නලා තියෙනවා එතන සීලයක් තියෙනවා. ඒ කියන්නේ සමාධියක් තියෙනවා. එතකොට සමාධිය ගැන පැහැදිලි කරන දේශනා සද්ධර්මයේ තියෙනවා. එනම් එමන අපිට අහුව වෙනවා සද්ධර්මයේ නොවන කාණ්ඩ දෙකක්. සීලය ගැන පැහැදිලි කරන තැන සද්ධර්මයේ නැහැ. සමාධිය පැහැදිලි කරන තැන සද්ධර්මයේ. දැන් අත්පුත්තියා කියන ධර්මයේ තුල තියෙනවා සීලය විතරක් නෙවෙයි සමාධිය විතරක් නෙවෙයි ප්‍රඥා. එහෙනම් සද්ධර්මයේ තියෙන ස්වરૂපය තමයි සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුනම අන්තර්ගතයි. මේ කොටස් තුනෙන් දෙකක් හෝ එකක් අන්තර්ගත වෙන තැන සද්ධර්මයි. එහෙනම් නමුත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් එකම දේශනා මාලාවක දැන් අපේ සංස්කෘතිය තුළ අපි බණ අහනකොට පිටක් අය ආමිෂ පින්කම් ගැනම කියනවා හම්බුදු. ඒකෙත් කියනවා එක හම්බුදු. එතකොට තව හම්බුදු කෙනෙක් පෙන්නනවා සීලය ගැන. තව කෙනෙක් කියනවා සමාධිය. තව කෙනෙක් කියනවා ප්‍රඥා. දැන් මේ හතර එකතු වුණා. දැන් අහන්නේ එක එකේ නම නෑ. ඔය හතරම එකතු කරගත්තොත් අහන්නේ සද්ධා. එහෙනම් කොහොමද සද්ධර්මයේ වෙන්න නම් මෙන්න මේ තුන අන්තර්ගතයි. අනික් අන්තර්ගත වෙන්නේ නැහැ. සීලය ගැන බුදුහාමුදුරුවෝ පෙන්නපු සීලයේ වටිනාකම ඒ වටනාකම තේරුම් අරගත්තොත් එයා සීල රකින්නේ. නැමෙන්න සීලයේ ඉගෙන විභාග පාකුණා කරන්නේ. දැන් බෞද්ධය කරන්නේ මොකද? සීලය ගැන දැනගන්න. සීලය ගැන PhD කියනවා. රකින්න සීලය. ඒ කියන්නේ මොකක්ද? එයා සීලය ගැන දන්නේ. ඒ විභාගේ පාසලේ ඉන්න සීලය ගැන පාඩම් කරා කියන එක බුදුහාමුදුරුවෝ කවදෝන්නේ යන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම දැම්මක් කරා මේක ගන්න නෙමෙයි පරිණාමය ගන්නන්නේ. ඒක ගන්න නැත්නම් ඒ කියන්නේ විදියට ගිය ශ්‍රාවකයෙක් විදියට පන්දිවිරක් ඉන්නේ නැත්නම් එයා සද්ධර්මයක් අහලා නැහැ. සද්ධර්මයක් ඉගෙන ගන්නන්නේ. එහෙමද? යා ඉගෙන ගන්නේ නිසා මිනිහනි ඒක හරියට උසාවිය. දැන් උසාවියේ ඉඳගෙන වැණීදී පිළිපදින්නේ මේ ඉගෙන ගන්න ඔක්කොම නීති පිළිපදින්නේ එම් ඉර රහදී ඉන්නද තියෙනවා එහෙම මෙහෙම අහන ධර්මයේ වැඩක් නෑ ප්‍රාප්තිය එන සීලය ගැන ඉගෙන ගන්න එකක් කමන්නේ විභාග රහදී දන්න එකක් කමන්නේ අකුරු දෙකක් කමන්නේ තිල් රකින්නවා නම් අනේක ධර්මයේ කොටස එම් ඉන්පස්සේ සමාධිය ගැන පොදු ඉවර වැඩක් නැහැ. නම කය කරන්නේ සමාධිය කියන්නේ මෙන්න මේක කියලා අනුමත. නම තමන්ගේ වැඩි දෙ සමාධිය නැහැ. එතකොටත් ඒ සද්ධර්මයේ අහලා නැහැ. සමාධිය ගැන අහලා නෙමෙයි පරික්ෂණයක් කරා. ඒක සද්ධර්මයේ නෙමෙයි.
සදම්ම ක්‍රමණේ ඉන්නේ. ඒ වගේම ප්‍රඥාව ගැන දන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන ප්‍රඥාවයි ලෞකික ප්‍රඥාවයි දෙකම එකයි කියන තමයි මම කියන්නේ. මේ දෙනුම සද්ධර්මයේ හබයි දැනුමක්. එර්මණි දැන් ලෞකික ප්‍රඥාව කියන්නේ ප්‍රඥාව කියන්නේ අවබෝධය. දැන් පොළොමේ ඉක්ුදුනා එළමයට මොකවත් අවබෝධයක් නැහැ. දැන් අම්මා තාත්තා අම්මා පියා දෙනවා පස්සේ මෙන්න මේක ගහ මේක වැල මේ අවබෝධය. ඊට පස්සේ තාපික කල් යනකොට ගහ කියලා දෙන්න නැතුව මේක කෝස් ගහ මේක පොල් ගහ කියලා. ඒක ඇහැට කෝස් ගහ දැක්කම මේක කෝස් ගහ කියලා අවබෝධ වෙන්නේ ඒක තමයි කරන්නේ. ඔබ ලබන එමන මහල්ලිය මේ ලෝකේ සම්මත දෙයක් එයා දැක්කා. ඒ කියන්නේ ඉස්සරහම දැනුමක් තිබුණ නෑ යාට දැනුමක් එකතු වෙන්නේ. ඒක ලෞකික ප්‍රඥාවක් නෙවෙයි. ලෞකික ප්‍රඥාව හැම වෙලෙම අපිට යමක් එකතු වෙන ලැබෙන. ලෝකික ප්‍රඥාවයි. දෙයක් එකතු වෙලා නෙවෙයි. මේ පැටලෙන්නේ තමයි සද්ධර්ම ශ්‍රවණයේදීන ලුකුම දුර්වලතාවය. මොකද ලෝකෝත්තර ප්‍රඥාව කියන එක ප්‍රඥා ශික්ෂාවෙන් බුදුහාමුදුර අවබෝධ කර දෙන්නේ දෙයක් එකතු වෙලා ලැබෙන ගුණයකට නෙවෙයි. සමානලාව කියන දෙයක් නැති වෙලා ලැබෙන. මොකද ආයන දෞතික ප්‍රඥාවයි ලෝකෝත්තර ප්‍රඥාවයි අතර නෙවෙයි. ඒකට අපි යන්නේ අර කොස් ගහ දන්නේ නැති කොස් ගහ ගැනීම වෙන ගත්තා වගේ සම්මා දිට්ඨිය නැති කාලේ සම්මා දිට්ඨිය ගැන ඉඳලා. එතකොට ඉගෙනගෙන කොස් ගහ දැනගත්තා වගේ මේක තමයි සම්මා දිට්ඨිය කියන්නේ කියන්නේ පුළුවන්. මේ කුරුව තමයි සද්ධර්ම ශ්‍රවණියේ නැතිකම කියන කුරුව. එර්මන් මේ දෙවෙනි අංගේ බොහොම වැදගත්. මේ සද්ධර්ම ශ්‍රවණිය කියන එක ශීල ශික්ෂාව සමාධි ශික්ෂාව හා ප්‍රඥා ශික්ෂාව දෙකම තියෙනවා. දැන් ගොඩක් අය කියලා කියන්නේ දැන් Hindu ආගමේම සමාධි ශික්ෂාව කියනවා කියන්නේ. ප්‍රඥා ශික්ෂා ඒගොල්ලෝ ලබන්නේ මොකක්ද සමාධි අලුත්යක් එක. එන අවසානයේ හොඳම දේ ඒක කරගන්න. ඒක තමයි ගොළු ප්‍රඥා. බුදුහාමුදුරු ප්‍රඥාව කියන්නේ එකතු වෙලා ගැනීම කියන්නේ. බුදුහාමුදුරු ප්‍රඥාව කියන්නේ තමන් ළඟ තියෙන කාර්ය නැති වෙලා ගැනීම. මේක තමයි කියන්නේ. ඒකට එකතු වෙලා ලැබෙන දේ ලෞකික ප්‍රඥාව. දැන් එකතු වෙලා ලැබෙන සමාධියුත් එකතු වෙලා පරිවිනි ධ්‍යාන කියලා කියනවා. ධ්‍යානයේ නැති ධ්‍යානයක තුනයි ඉතින් අපි ඔස්සා ගන්නෑ ඒ වගේ දැන් දන්නවා. ඒක දැන් අවබෝධ. ඒකට දැන් ඔය Hindu ආගිය හැය දැන් මොනවත් වර්තමානයි අවධානය එකතු කර ගන්න ඕන බක්. මේ ඉස්සර නම් දැන් උද්දතරාම් පුත්‍ර නම් එකතු කරගත්තේ අවධානය නිවන කියලා එකතු කරගත්තේ මොකද? නීම සංඥා නාම. ඒ කියන්නේ අරූපාවත හතරේ තියෙන. ඔතෙන් මිහාට මනස දියුණු වෙන්නේ නැහැ. මනුෂ්‍ය සත්ත්වයේ දියුණු වෙන්නේ. ඒ අවසාන කෙලව. මනෝමය භූමියේ අවසාන. ඒක එකත් එකයි අර. දැන් මේ විදිය නේවසඤ්ඤා අනාසඤ්ඤා එකතු කරගත්තට බුදුහාමුදුරු ලෝකෝත්තර ප්‍රඥාව නේද? ඒකයි එකතු වෙන්නේ. දැන් ඔය වචන හින්දුවයි භාවිත කරන එකට දැන් ගොඩක් තියෙනවා නිව සංඥා නා සංඥා කියන එක ඉන්දියාවේ භාවිත කරනවා. ඒකමයි මුණට පිට අපේ තියෙන මේ ධ්‍යාන පිටම වෙන විදිහකට භාවිත කරනවා. ඒකෝ ධ්‍යාන පිට දන්නේ. මොකද මේ අපි දන්නේ අවුරුදු 2000 ගානකට අපේ තියෙන ක්‍රමිනානු විස්තර කරලා. නම් අරගොල්ල එහෙම නෑ. ඒ දවසින් දවසේ ඒක වචන රූපේ වෙනස් කරලා ප්‍රායෝගික වශයෙන් නිමිති දානවා. එම වාක්‍යාරට අපි දන්නේ අපි කියන්නේ මෙන්න මේ වගේ වචන මේගොල්ලෝ භාවිත කරනවා නේව සංඥා නා සංඥා
itu wacanya tamai seluruhnya baru datang nama ikat satyam siyam sundar ini satyam siyam sundar ini ketuna dia ini yang namanya nalarnya tamai tehwan ini tawa kurukul yang baru datang nama teman ini nyewatan kanatan yang ini guni ini masih guni dia ini jiwa pariyati susah tenang ini ketuk yang umum menurut ya dan yang di langkah rupa ke rupa kalau ini ketuk karena kuwa maka bela di ini ya piyama ini yang tersat yang tiang sungguh ini ketuk karena kata naik karena dunia ini waktu kita sayangnya hari hati ini adalah ruang ini අනිත්‍ය දෙකක් කරුවා ඒක තුලේ දානි මේ මොකද මේ මොන්නේ සද්දන් මේ ශ්‍රමණය කරා අසත්ත කුමී ශ්‍රමණය දෙවෙනි සෝතපත් කියන්නේ නැහැ තේරුම් ඒක නැතුව විපෘති ධර්මය නම් දැන් මම කියන්නේ මේ වෙනතුන් තුල දෙවෙනි අංගයක් තියෙනවා දෙවනි අංගයක් සාධර්මීය සාධර්මීය ශ්‍රව සාධර්ම ශ්‍රවණය කියන දෝෂාපත්‍ය යන්නේ නැත්නම් කාර්යාරි පොරට දුවන්න ඒ යන්නේ දෙවන භාගුර වෙන්න නැති සමාධි මාලාව දිනනවා කියන දුම ඉස්සත් ඒ යන්නේ තියෙන්නේ පොර සාධර්මය අහන්නේ අනිත් පැහැදිලි ඉදහට ඔය තුන්වෙනි යාමේ ඉතිරි ප්‍රබලයි. තුන්වෙනි යාමේ තමයි යෝනිසෝ මන. යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ සද්ධර්මයේ මුලදී. හැබැයි සද්ධර්මයේ යහුවට යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ. යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ විදිහ කියාදෙන්නේ සද්ධර්මයේ. සද්ධර්මයේ අහලා ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරය ලබා ගන්න ක්‍රමයේ අනුගමනය කරන්න කොහොම ලබන. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ ඔය වර්තමානයේ උපාසක උපාසිකාව ගන්න යෝනිසෝ මනසිකාරය උනුවන් කරන ධර්මයේ ඉන්නේ. මේකේ කියලා හතම බොරු මනසිකාරය. මොකයි ඉඳගෙන ඉන්නවා මනලද මේ බණහන්න කියන යෝනිසෝ මනසිකාරය. මේ බණහන්න යෝනිසෝ මනසිකාරය දිනන මොනද ඕන? එහෙනම් මානසිකාරය කියන්නේ අමුතු පිටකට නෙමෙයි. බුදුහාමුදුරුවෝ ධර්මයේ මානසිකාරය කියනවා. සිත තුළ ධම්ම මෙහෙවන්නේ මානසිකාරය. මානසිකාරය කියන්නේ සිතට කියන නමක් නෙමෙයි. රූපයට කියන ශරීරයට කියන නමක් නෙමෙයි මානසිකාරය. මානසිකාරය කියන්නේ සිත තුළ තියෙන ධම්ම චෛතසික කියන්නේ චෛතසිකව පරිපාලනය කරන්නේ වෙනක් කරන්නේ පකසන්නේ සකස් වෙන්නේ බලපෑමකින් මනසයි. ඕර්ගිනෝ මනසයි. දැන් යෝනිසෝ මනසකාරය කියන්නේ එතකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ සංසාරයක් හදන්නේ මනසකාරයට ගිහිනවා. එහෙනම් අයෝනිසෝ මනසකාරය කියන්නේ බුදුහාමුදුරුවෝ සංසාරයක් හදන ඕනම මනසකාරයකට ගිහිනවා. එතකොට දැන් උද්දකාරම් පුත්‍ර අරූපාවචර හතරෙනි ධානයේ වල නේවකඤ්ඤා නාකඤ්ඤා කියන එක ලබන ඒ ධානයේ ඉන්නේ එකක් බුදුහාමුදුරුව හඳුන්වන්නේ අයෝනිසෝ මනසිකාරය. එහෙනම් ඒ මනසිකාරයෙන් නෝදාන පාදක උපාධිකාව ලුම් කපන යෝනිසෝ මනසිකාරය. දැන් කොහොමද දැන් කොයිතරම් විකුත් මේ තමයි සද්ධර්මයේ ඇහිමේ ඇහිමේ නැතිවෙන තියෙන ප්‍රශ්නය. නමුත් මේ හැමෝටම සත්පුරුෂය මුණ ගැහිලා මේක මම කියනවා තියෙනවා. ඒ වගේම සද්ධර්මයේ ආහාරත් ඇති. නමුත් Taman කියේ මොන සද්ධර්මයේ
අනවිඥා ඒ ඒක ඇහුවා අනේකේ තමන් කියන දේ තේරුම් ගත්තේ නැත්නම් වැරදි තවට කර ගත්තොත් ඒක සද්ධර්මිය වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් තමන් හදාගත්ත බොරු ධර්මය. එතකොට යෝනිසෝ මනසිකාරයේ තමයි මේක ප්‍රබලම ධර්මය. අපි තාම නැති ඉත යෝනිසෝ මනසිකාරය. එහෙනම් ඒකෙන් තවත් අපි පැහැදිලි කරගමු ඊළඟ එකක් පැහැදිලි කරලා. ධම්මානුධම්ම ප්‍රතිපදාව දැනුත් තියෙනවා. මේ සෝතාපට්ටි අංග තුනේ අවසානික කී අතරින් අවසානික කී ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ යෝනිසෝ මනසිකාරයේ තුල තියෙනකන් අයෝනිසෝ මනසිකාරයේ තුල තියෙන. එකනොනි ධම්මානුධම්ම ප්‍රතිපදාව මෙන්න මේවා අන්තර්ගතයි. අනිවාර්යයෙන්ම මිනිසෙකේ ධම්මානුධම්ම ප්‍රතිපදාව ආරම්භ වෙනවා පංචේ ප්‍රඥා ස්කන්ධය. පංචේ ප්‍රඥා ගැන ඉන්නේ මිනිසයාගේ උදාහරණ වල පෙන්නනවා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ අවම සාධක. එතනනි දැන් පංචේ ප්‍රඥා ශ්‍රාවකයා හොයන හරි අටසිල් රකින්නකොට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගුණාත්මක භාවයේ පංචේ රකින්න වල වෙයි කියලා. එහෙනම් අදිශීලයන් රකින්න රකින්න ධම්මානුධම්ම ප්‍රතිපදාව ඉන්නවා. එතනනි දැන් ධම්මා සීලයන් රැකගෙන ආමිෂ පින්කම් කරනවා නම් ඒක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. පංචීල කාර්ය රකින්න නැතුව ආමිෂ පින්කම් කරන අය ළඟ ධම්මානුධම්ම ප්‍රතිපදාව නෑ. තේරුණාද? එහෙනම් පංචීල රැකීමේ ඉඳලා ඕනම අධිශීලයක ඉන්න හැම වෙලේම අපි ළඟ තියෙනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව. එහෙනම් දැන් මේ වෙලාව ගත්තොත් ධම්මානුධම්ම ප්‍රතිපදාව කීයද අපි ළඟ නැහැ. දැන් මේ වෙලාවේ කාර්යව පන්සිල් කැඩෙනවා. මේ වෙලාවට අටසිල් කැඩෙනවා. එහෙනම් මෙතන ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තියෙනවා. තේරුණාද? තවත් ධම්මානුධම්ම ප්‍රතිපදාව තව ඉහළට ගන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. සීලේ සීලේ අධිශීලයට එන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව ගුණාත්මක භාවය ඉන්න බෑ. සමාධියෙන් වන ඒ කියන්නේ රූපාවචර අරූපාවචර ධ්‍යාන ලැබෙනකොට රූපාවචර පළවෙනි ධ්‍යානෙට එළිය ධම්මානුධම්ම ප්‍රතිපදාව ඊළඟයි රූපාවචර දෙවෙනි. එහෙනම් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුන තමයි සීල ශික්ෂාව හා සමන් ශික්ෂාව. එහෙනම් සීල ශික්ෂාව හා සමන් ශික්ෂාව කියන දෙක අන්තර්ගත වෙන්නේ ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් එහෙමනම් පස්වමහන් වහන්සේලා බුදුහාමුදුරු මොන ගැනකොට මොනවද තිබුණ අංග? අංග කීයක් තිබුණා මේ අතරේ කියලා ආයෙත් විමසමු. දැන් අපිට වැඩි ඉහළ ගුණයක් තිබුණා. ඉතින් දැන් බුදුහාමුදුරු මොන ගැනද මොහොතකට පෙර? මොහොතකට කියන්නේ බුදුහාමුදුරු එක්ක කතා බහ කරලා නැති කාලේ. බෝසත්ත්වයේ කතා බහ කරන එකට ජීවත් වෙච්චයි මේ. ඒක බෝසත්ත්වයේ ආශ්‍රය කරලා බුදුහාමුදුරු පස්සේ දේශනා කරන්නේ නැහැ නේද? සත්පුරුෂ ආශ්‍රයයක් වුණා. එහෙමනේ බෝසත්ත්වයේ එක්ක එකට දුෂ්කර ක්‍රියා කරන්න එකට උදව් කරගෙන හිටියා පසලවන්න මාතෙලා. නමුත් බෝසත්ත්වයේ දුෂ්කර ක්‍රියා කරන කාලේ සත්පුරුෂය කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. බුදුහාමුදුරු සත්පුරුෂයා වුණා කියන්නේ දේශනාවේ කියන්නේ බෝධිසත්ව කාලේ මොන බුද්ධත්වයේ ලැබුණු මොකද? එනනම් දැන් මනුගලගේ අරපක් නෙමෙයි. පස්වගමන් වහන්සේලාට බුදුහාමුදුරු මුණ ගැහෙන්න පෙර පස්වගමන් වහන්සේලා ළඟ මේ සෝතපට්ඨිය යන්නේ කීයක් තිබුණාද? ඈ මොකක්ද? හතරවෙනිය. එනනම් අපිට වගේ නෙමෙයි ඉගෙනීම. එනවනේ අපි වගේ පහළ මට්ටමක නෙමෙයි ඉහළ මට්ටමක. මොකද හේතුව හොඳ සීලයක්. ඔයලා පොඩි කාලේ ඉඳලා පැවිදි වෙලා ඒ සීලය ආරක්ෂා කළා. සමාධියෙන් ඒ ධාම යෝගේ ගන්න පුළුවන් තේරුම සමාධි පුහුණු කරපුවා. එනවනේ බුද්ධත්වය එක්කම ඔය උද්දකාරාම දුක් ආලාර කාලාමේ ගෝලෙ විද්‍යයි. ඒක සමාධිය ඊනම එනා තිබුණේ කාමිය.
තේරණේ. එතකොට ඒ යංගයේ තිබුණ නැද්ද බෝධිසත්වයේ දුෂ්කර ක්‍රියා කරනකොට ඒගොල්ලන් තිබුණා. නමුත් අර ආවද තුනුනේ. තේරණේ. ඊට පස්සේ බුද්ධත්වයේ ළඟ බුදුහාමුදුරුවෝ අර පස්වන වහන්සේලා අකමැති වෙලා ඉන්නේ වෙලාවේ අර පැහැදිලි කරපු ධර්මයේ ඒ කියන්නේ දැන් මම දැන් පසමන් වහන්සේ ඉස්සර පිළිගන්නේ නැහැ මේ බෝධිසත්වයේ සත්‍ය අවබෝධ කරගන්න. ඒ තේරුම් එහෙම පිළිගන්නේ නැති කාලේ බුදුහාමුදුරු ළඟ හිටියද? සත්පුරුෂයෙක් ළඟ ඉන්නවා නම් සත්පුරුෂ රේවණියක් සත්පුරුෂ ආශ්‍රයක් නැහැ. එහෙනම් මේ අපිටත් කියලා දෙන්න ඕන මේ ටිකයි අද. අපිට සත්පුරුෂය හම්බ වෙලා ඇති නමුත් අපි පිළිගන්නේ නැහැ ඒක. අපි පිළිගන්නේ අපේ කර. එතකොට පසකමාරු වහන්සේලාට අර බුද්ධත්වයේ ලැබලා මේ දුක නැති තැන අවබෝධ කරගත්තා කියලා බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා. පසකමාරු වහන්සේලාට ඒක ළඟයි කිය කතා කරා මොකද වෙලා තියෙන්නේ? සත්පුරුෂයන්නේ. එහෙමනම් දැන් සත්පුරුෂ ආශ්‍රයයකට වැටෙන්නේ කොහොමද? ඔව් ඉස්සෙල්ලාම වේදනාව කරන්නේ සත්පුරුෂ ආශ්‍රයයට වැටෙනවට පස්සේ සද්ධර්මයේ දේශනා කරන්නේ. එහෙමනේ ඉස්සෙල්ලා බුදුහාමුදුරුවන්ට සිදු වුණා මා බුදුහාමුදුරුව සත්පුරුෂයා කියලා උගන්වන්න. එහෙමනේ මේකට ඇහැට මම කියව ගන්න. ඒ ඉස්සර පිළිගත්තේ නෑ මේ සත්‍යයක් නේ. ඉස්සර කියපු බොරුව කියනවා කියලා මම කියන්නේ. මේ සත්‍ය. ඒකට උදාහරණයක් දෙතුනා. නෑ මම ඉස්සරත් මෙහෙම ඒවා කියලා නෑ. ඒ වගේ නොයෙක් කතා කියලා ඒ පරපතල දාගන්න නොයෙක් දේවල් අතීතයේ අරගෙන තමයි මම සත්‍ය අවබෝධ කරගත්තා කියලා හේතු ගන්න. එහෙමනේ. ආන්නේ හේතු වෙන්න මොහොතේ ඒගොල්ලෝ පිළිගත්තේ මොහොතේ ඉඳලා තමයි පළවෙනි සෝතාපට්ටි යන්නේ පසවමන් වන්දකට. එහෙමනේ. ඒ හේතු ගන්න කාන් බුදුහාමුදුරුව ධර්මයක් දේශනා කරන්නේ අපතම. එහෙමනේ. එතන ධර්ම හිමි දේශනා කරන්නේ මොනවද? අතීත පරණ ගන්න. එහෙමනේ. එහෙනම් අපි අතීත කතා ඇහුවට මේ උපාසිකාව මෙච්චර වර්තන හදලා දෙන මෙච්චර දාන දීලා දිනවා කියන්නේ මොකක්ද? ගැටියුම් වගේ කීවත් සද්ධර්මී එක කියලයි. නීකු දානයි තෝ බෝතල් ගහලා කියනවනะ සද්ධර්මී. ඒ කියන්නේ මොකක්ද එන? මේක කියන්න වෙන්නේ මොකක්ද හාමුදුරුවෝ? තමන්ගේ නියම පිළිගැනීමට බැරි තම හරියට. ඒක නහන්නේ. ඉතින් නැත්නම් සද්ධර්මී අහන්නේ. ඒ කීවට වැඩක් නැහැ. එයාගේ ධර්මයේ යට අධර්මී. දැන් අපි ඔන්න කරත් පොඩ්ඩේ. මොකක් කුරුකේ අමුණාට අපි පරාජ වෙන දැන් මේ මේ කියා ගන්නවා. එහෙමනේ ඕන තරම් අම් වෙලා ඇති. අපි නිකන් ලොකු වෙන අරගෙන සද්ධර්මීට යන්න බැහැ. දැන් අර විදිහට බුදුහාමුදුරුවෝ ඊගා අරට අර මං කියවනේ අපි වගේ නෙමෙයි පසමහන් මහතේලා ළඟ ධම්මානුධම්ම ප්‍රතිපදාව මහා විශාල මුණෙමි. ඒ මුණේ හින්දා අපිට වගේ නෙමෙයි බුදුහාමුදුරුවන්ට පසමහන් වහන්සේලාට සද්ධර්මයේ කියලා දේශනා කරන්න ඕනේ වාක්‍ය දෙක. එහෙම වාක්‍ය දෙක වෙන බණ ඒ වාක්‍ය දෙක තමයි අපි ගන්න. දේවේ මේ විස්ත මේ අන්තා පබ්බජි තියෙන්නේ නැසී මොකද තමයි තත් අපේ කර්තන මේනි ලෝක සත්‍යන් මේනි ඔය ඇහෙනකොට අපි කරන්න කාලෙ අඩු වෙනව නැත්නම් පබ්බජි ධර්මයේ රතින දාන්න ඕනේ නැහැ අඩු එහෙම විචාර අපි කරේ උත්තරයි නේද දැන් මුල්ම දේශනා ධම්මක පෙරමුණු සූත්‍රයේ අපි මොකද බලන්නේ? සද්ධර්මයක් කියලා.
දේවිය වහන්න කැමති ඉන්න දේවල් වල තියෙනවා. දෙසල් ධර්මින දිවන් කියන එකත් එන්න. උදේ හවස දෙකක් ඇහි කියනවා. සාධර්මයේ ජීවුනේ. ඒක නිකන් නෙමෙයි මේක හැමනි දෙවියෝයි. මිනිස්සු වෙනමදී. මොකද මේ ජීවත් උනේ මේ කාට පදාව දීලා තමන්ගේ මඟ පුරව ගන්න දැන් දෙවියන්ට මේක පදාව දීලා හරි ලක්ක ගන්න තියන්නේ. සත්‍ය. එපානේ. ඒ කොයි දැන් අපිට සද්ධර්මයේ ඇහෙලා තිබුණේ නෑ. අපි අහපු ධර්මයේ විරුද්ධ කියලා. එම්මනේ දැන් බලන්න ඕනේ පතර වන්නා දෙනා දිරවට මේ තුරුත්තේදී එන්නේ වචන දෙකයි වාක්‍ය දෙකයි. ඕකට නෑ තමයි. අන්ත දෙක අතයි. එතන තමයි දුමනේ. දිරවට අන්ත දෙක අතරින් එතන තමයි දුමනේ තැන කියන එක අවබෝධ වෙන්නේ එක හරි කියලා තේරෙන්න නම් මොනවද වස්පලෝනා මාත්‍රිලා ළඟදී ඉන්න ඕනේ. අන්ත දෙක කියන්නේ මොකක්ද කියලා දැනගන්න. අත හරියට කොහොමද කියලා දැනගන්න. ඒ අපි තියෙනවා අන්ත දෙක දන්නේ නැහැ. අත හරිනු අගින්න දන්නේ නැහැ. ඕ වැටෙනකොට තාම වෙන රළු වියන් විතරයි පුළුවන්. ඒක ඉදී එහෙම වත්තයි. ඒකට හේතුව තමයි ධම්මානුකූල උපදාවේ තියෙන පහළ මට්ටම. ඒක නැත්නම් එනින් අපි හන්න ඕනේ ඒ වගේ තැනක නෙමෙයි. ඊට එහා බුදුහාමුදුරුවෝ සාමාන්‍යයෙන් අයට කියපු විදියට තමයි අපිට යන්නේ. ඒකම සත්‍යධර්මයේ කියෙන්නේ නම් අපිට ගන්න වෙනවා සත්‍යධර්මයේ තේරුම් ගන්න අවබෝධ වුණා නම් අර තමයි සංසාරයේ හදන මනසකාරයේ වෙනුවට ඒකතු වෙනවා යෝනිසෝමන. එනයි ඔයගොල්ලන්ට මේ ජීවිතයේ තුල යෝනිසෝ මනසකාරී එකතු වෙච්ච දවසේද ඔයගොල්ලෝ සුවම්. එහෙනම් ඔය අනිතුරු තියෙනවද මේ ජීවිතයේ තුල තියෙන හැම වෙලෙම නැති වෙන්න පුළුවන්. නමුත් ජීවිතයේ තුල තමන් ළඟට ආපු පරම තුනක් එන අඩුපාඩු තියෙනවා යෝනිසෝ මනසකාරී. යෝනිසෝ මනසකාරී කියන්නේ 50ක් ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් යෝනිසෝ මනසකාරී සිල් රැකලා ආමිෂ පින්කම් වල ලැබෙන එකක් නෙමෙයි. ආමිෂ පින්කම් කියන්නේ යෝනිසෝ මනසකාරී කියන්නේ සිල් රැකිනවා කියන එක යෝනිසෝ මනසකාරී තුල පවතින එකක් නෙමෙයි. අයෝනිසෝ මනසකාරී කියන්නේ සමත භාවනාව කියන්නේ යෝනිසෝ මනසකාරී තුල තියෙන එකක් නෙමෙයි. අයෝනිසෝ මනසකාරී තුල පවතින එකක්. එහෙනම් ඉන්නවලු මේ විනාවේ බණ අහන්න බණ ඇහෙනවා නම් බණ අහන කුසලයේ කරනවා නම් ඕනම ලෝකයේ තියෙන කුසලයක් එහේ ආමාවට කුසලයක් බණ අහන්නේ ආමාවට කුසලයක් කරින් මනුස්සකාරය අරගෙන ආමාවට අකුසලයක් කරන හැම මනුස්සකාරයම රූපාවචර ඕනම කුසලයක් හතරවෙනි ධ්‍යාන ලැබුවා. රූපාවචර ධ්‍යානෙ හතරවෙනි ධ්‍යාන කියන්නේ අයෝනික මනසක්. එම අරූපාවචර හතරවෙනි ධ්‍යානෙ කිව්වොත් එතන කියන්නේ අයෝනික මනසක්. අයෝනිකෝ කියන්නේ සංකාරය හදන මනස. යෝනිකෝ කියන්නේ සංකාරය හදන නැති මනසක්. සංකාරය හදන නැති මනසකාරය එන්නේ යෝනිකෝ මනසකාරය එන්නේ ඒක ක්‍රමයෙන් ඒ කායම් ක්‍රමේ තමයි සෝතර කියලා. සෝතර කියන්නේ ආර්ය ශ්‍රාණ මාර්ගයේ වැඩිල තමයි යෝනිසෝ මනසකාරයට පත්වෙන්නේ. දැන් මේ ඉන්නේ ආර්ය ශ්‍රාණ මාර්ගයේ වැඩ තියෙන අංග තුන. මේ ඉන්න දැන් තියෙන අයෝනිසෝ මනසකාරය. තව වැඩි තියෙන ඥාන තියෙන පහ. ඔය පහ වඩා ගන්න බණහර වඩා. එහෙනම් ඔබ නොදන්නේ බණ අහන කවුරුද? සද්ධර්මය අහන්නේ. මේ පිළිගන්නේ නැතුව දැන් ඉස්සර කරෙත් එක දැන්. ඊවර සද්ධර්මයේ පතන් මහන් මහන්සියලා දේශනා කරපු සද්ධර්මයේ තාලෙට තාල දීපු අයට. අතින් අදාළු අයට ඉතින් ඔව ආරම්භින් බණ අහනවා.
සද්ධර්ම ප්‍රවණීදී කියන ඵලයේ තමයි යෝනිසෝමනසිකාරයේ කියන අලුත් මනසකාරයේ මොකක්ද කොහොමද ඒකට යන්නේ කියලා ඉන්නේ. ඒ කියන්නේ යෝනිසෝමනසිකාරයේ උදාහරණ දේශන කරන්න තියෙන තැන මෙන්න මේ තැන. සතර සතිපට්ඨානෙ වැඩෙන තැනදී මනසිකාරයේ යෝනිසෝමනසිකාරය. අමත භාවනාවක් වැඩෙන දැනක් තියෙන අයෝනිසෝමනසිකාරය. එමන් එන යෝනිසෝමනසිකාරයේ තාපේ කොට ලබා ගන්න ඒකායන ක්‍රමයයි. ඒකායන ක්‍රමය තමයි සතර ප්‍රත්‍යක්ෂය. මේකින් තමයි බුදුහාමුදුරේ දේශනා කරනවා. නිවන් දකින ඒකායන ක්‍රමය සතර ප්‍රත්‍යක්ෂය. එනම් සතර ප්‍රත්‍යක්ෂය වැඩෙන තැන දිනන යෝනිසෝමනසිකාරය. එතන සතරසතිපට්ඨානයේ වැදින්ද දැන ඔය කියන සෝතාපක් කියනවා කරා හතරම එහෙම නැති තැනක තියෙන්නේ එහෙම තිබුණා නම් දැන් සාමාන්‍යය කියන්නේ දැන් බුදු ගුණ භාවනා කරලා වෙලක් ලැබුවා නිකන් නිකම් පොඩක් කරන්නේ බුදු රැස් වෙනිනාම වෙනකම් කරලා තමයි තෝරන්නේ ඇස් වහපු හැටි මේනින් බුදු රැස් බුදුරජාණන් පෙන්න රෝවාම බෝසත්යන්ට කලින් බුදු වෙන්නේ බෑ බුද්ධතාවය. ඒ බුදුරජාණන් පෙන්න කරන්නේ දයෝනි සෝමනිති කාර්යයේ අතරෙන්නේ අරූපාවචර අතරෙන්නේ ධානයේ උදේන්නේ අයෝනි සෝමනිති කාර්යයේ කොට උපාදක වර්තමානයේ උපාදක උපාදක ගාවන්න විතරම වර්ත අමුතුයි. එම ඉලක්කය දුවාමලා මෛත්‍රී භාවනා. මේවා තමයි සද්ධර්ම ශ්‍රවණීය නොමිච්චේකින් අපි දාපු විපාක. ඇහිලා නැතුව නෙමෙයි අපි විශ්වාස කරන්නේ. අපි කියනවා. තමන්ගේ මතය තුළ ධර්මයේ විපාක. එම්මනේ ඉතින් මේ තත්ත්වය අහක් කරගෙන බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ හැසිරුණා. අද උනාත් මේ ධර්මයේ ප්‍රතිඵල කියන මුදල් විසෝකපත්ති අංග අතර මිනිස්සෙකුට ලබා ගන්න පුළුවන් මේ හතර ලබා ගන්න මිනිස්සෙගේ වෙන සුදුසුකම් පුරාම උපදේශනා කරනවා එකම සුදුසුකම් මිනිස්සත්ය තමයි ඒ මිනිස්සේ තප්පේ තුල ගැහැණුද බිරිඳුද උගත්ද නූගත්ද පොසත්ද දුප්පත්ද මේ දේක පුරාම සෝතපට්ඨාන වලට මේ බේද නැහැ. මොකද මේ සෝතපට්ඨාන ලබාගත්තේ විශ්ව මිනිසුන් මනෝපතිය අප්‍රාප්තිය. එහෙනම් මේක උගත් නුඹත් වේදීකින් ඇති එකක්. ඒ වගේම ත්‍රිවේදී දන්නේ නැහැ කොරක්. ඉන්නේ උගත් හා නුඹත් අතර සම්බන්ධයක් මේ සෝතපට්ඨාන වලට නැහැ. ගැහෙන ගිනිම අතර සම්බන්ධයක් මේකේ නැහැ. යනවා මේකට ලබා ගන්න දෙයින්ද පිළිගන්න ලබා තමයිින්ද ලබා ගන්න දෙයේ ඊටදි දෙයකින් කියන එක ධර්මයේ කතන්නේ එමන් හැබැයි එක දෙයක් තියෙනවා මේ ලෝකප්‍රඥාම හතර ලබා ගන්නනේ ඕනම මිනිස්සේ අවුරුදු 8න් පහළට එමන් යන ගෝවාමිති ඔක්කොම අපි හාර දෙන්නේ අවුරුදු 8න් අතම එමන් අනේකන ගැහැණුගෙනින් වේදී මේකට අදාළ නැහැ. උගත් මොහොත් වේදී අදාළ නැහැ. දුප්පත් මොහොත් වේදී අදාළ නැහැ. බෞද්ධ අබෞද්ධ වේදී අදාළ නැහැ. මේක කොහොමද? මොකද ඔබේ ඉස්සරහවා මේකේ බෞද්ධ නෙවෙයිනේ. ඉවලේ බෞද්ධ වෙයි කියන්නේ. එහෙනම් දැන් මහාමරණ ශ්‍රාවකයෙක් වෙලා තියෙන මොකක් කරේ මේ මොහොතේ නේද? අපි උපන්නා කිව්න්නේ. අපි බෞද්ධකම් කියන්නේ උපන්නා කිව්න්නේ. ඒක පස්සේ අපි හදපු එක. සෝතාපට්ඨාන වලට උපෙන්සහ කියලා බලන්නේ. එන පරපුර වලඳුත් නැහැ. අපි මේතර දාන දුක පරම්පරාව, පන්තරා දුක පරම්පරාව මේවා තමයි නැහැ. ඒත් හරිනේ. මේ ආන්න කතර
ඕනම මානසිකව ගන්න පුළුවන් කියලා නෑ බුදුහාමුදුරනේ සද්ධර්මය අන්නෝනි යෝනිසෝ මානසිකාවේ අනුමත ගන්න ඕනේ යෝනිසෝකාරය අනුමත ගන්නවා කියන්නේ ඉගෙන ගන්න ලබා ගන්න බෑ ප්‍රතිවර්තානේ වඩලා ලැබෙන ප්‍රතිපල එමන්නේ එතකොට ඒකට කොහොමද එතකොට යෝනිසෝ මානසිකාවේ කියන්නේ ප්‍රඥා ශික්ෂාවෙන් ලැබෙන පල සමාධි ශික්ෂාවෙන් යෝනිසෝ මානසිකාවේ ලැබෙන්නේ තේරුණාද? මොනවද තමයි මේ රාගය? ප්‍රඥා ශික්ෂාව කියන්නේ සමාන ළඟ තියෙන දෙයක් නැතිවීමෙන් ලැබෙන. යෝනිසෝ මානසිකාවේ ලැබෙන අකුසලේ නැති. කුසලේ නැති. සමාන ළඟ වර්තමානයේ තියෙන අකුසලිය නැති වෙලා ලැබෙනවා. දැන් මේක දුනාන්තරෝපේ දෙන කොහොම තමයි අපි කරේ? දැන් කාල වේලාව තුනක් ගියලා තියෙනවා. මේ පිටුම තේරෙන්නේ නැති නම් මේ සෝතපට්ටි අංග හතර මේ සාසනයේ කුල පුරාමෝ ජීවමාන කාලේ සෝවාන් වුණේ මේ අප සම්පූර්ණ වීමෙන්මයි මේ අපි ඉන්නේ මේ වර්තමාන කාලේ දක්වා මේ සාසනයේ කුල ඕනම මේ පැවිදි කෙනෙක් සෝවාන් වුණේ මේ අප සම්පූර්ණ වීමෙන්මයි අනාගතේ මේ සාසනයේ කුල හෝ වෙන සාසනයකදී ඕනගේ කවුරු හරි සෝවාන් වෙනවා නම් මේ අංගස්ස සම්පූර්ණ වෙන්නේ ඒ தත්ත්වය හදාගෙන සතුපට්ඨානයේ වඩනවා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන එකයි ඒකම. නමුත් සතුපට්ඨානයෙන් ගෙරෙන්නේ ප්‍රඥා ශික්ෂාව. ඒනම් යොනිසමනිකාරය අන්තර්ගත වෙන්නේ. නා ප්‍රඥා ශික්ෂාවට යන්න කලින් අපි කියන්න ඕන සීල ශික්ෂාව සමාන. සතුපට්ඨානයේ සමාධියට සමත භාවනා වලින් සමාධි ශික්ෂාව සම්පූර්ණ කරන්න කියලා බුදුහාමුදුරුවෝ සමත භාවනා හතරක්. ඔය හතරෙන් යමක් පුරුදු කරලා තියෙන කෙනෙකුට සතිපට්ඨානය වෙන ලීසි. එමන් හරියට සතිපට්ඨානය ගැන මම තාම තේරෙන්න නම් වඩා ලීසි. මොකද යාගයේ අර සමාධි කියන්නේ අරට උදව්. එහෙම නැති වුණත් බුදුහාමුදුරුවෝ ඒකාන මාර්ගයේ විදිහට දේශනා කරනවා සීල ශික්ෂාවක් කියන ඕනම ශ්‍රාවකයෙකුට දෙවියෝම සතුටටානේ වඩලා ඔය ආනහතරම සම්පූර්ණ කරන්න පුළුවන්. එනින්ද තමයි ඒ කායම යම් පිළිවීමක් හෝ කියලා දේශනා. දැන් මම හිතන්නේ මේ ධර්ම දේශනා මාලාවේ කියන්නේ මම මේ වැටසානේ පැහැදිලි කරේ සෝතපත්තියන්ට. ඒක හිතේ ඉඳලා අපි බලාපොරොත්තු වෙන්නේ මොන්නේ යෝනිසමනුස්සකාරය ලැබෙන කමනහන පුරුදු කරන්න යොමු වීම. ඒ කියන ගොනු මෙච්චර කාල කරපු මොකක් කරන වලට තැනක් දෙන්නේ. එහෙනම් ඒක ලොකු ඉවුවොත් එයාට යොමු සමාජකාරී අවධානයකම ගන්න බැරි වෙයි. මොකද යොමු සමාජකාරීන් වටේ කියලා දන්නේ. එහෙනම් ලා ඒ හිතලා හිතා මේ දවස් පහක් මාත් වැඩ කරන පහක් තියෙනවා. ඒ කාලෙදිම අපි බලාපොරොත්තු වෙන්නේ මේ දැනට අහිමි එක කියන්නේ යෝනිසෝමනසිකාරය කියන සෝතපට්ටි යන්නේ තමයි ජීවිතයට ගන්න පාරක් කියලා කියනවා. එහෙනම් වෙන දෙයක් පැහැදිලි කරන්නේ නැහැ මේ වෙස්සහනේ. ඒකට අනුරූපවයි වණ කියන්නේ. ඒකට අනුරූපවයි වුණ කරන්නේ. ඒ මායින්දන්නේ ඒක පිළිබඳව දැන් හිත ඉඳලා වැටහන ගියක් වෙයි. දැන් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ සෝතපට්ටි අංගටික පැහැදිලි කිරීමයි. ඒකෙදි සෝත කියන්නේ ආරේෂ්ඨාංගික මාර්ගයේ තියෙන නම. ඕක දැන්නේ කෝනිකන් සෝවාන් වෙන හැන්නේ බා. එන්නන් එකේ කෙනා කියන වචන පිළිගන්න එපා. මොකද ධර්මයේ විරෝධී දුක් බවම් ගන්න ධර්මයේ නෙමෙයි දන්නේ. වර්තමානයේ ඉන්නේ අපේ බොරු ධර්ම. සෝත පන්න රුග්යන්නේ මේ ශාසනය. ආරේෂ්ඨාංග මාර්ගයේ වැඩිච්ච පුද්ගලයාට කියන නම නා. එන්න නැතු මේ දැනුම ලැබිලා මොනවාරි ඥානයක් ලැබී කියනවා නම්
ඒ නම්බුනා මේ තමයි මෙතන මේ පැහැදිලි කරන සූත්‍ර. මේ පන්නේ ඉඳක් බුදුහාමුදුරන් කාලේ දීනු මහා කාලේම ශ්‍රාවකය අතර තිබුණා වර්තමානයේ අපේ සමාජයේ තුල බහුල ලෙස විකෘති වෙච්ච. ඉතින් පරිස්සමෙන් අපි හරි ධර්මයේ හා හරි පණිවිඩයේ බුදුහාමුදුරන් හරි පණිවිඩය ඉගෙන ගන්න මාර්ගයෙන් වෙනවා. ව්‍යාප පණිවිඩ අපිට ගලායන ක්‍රම වැඩි. ඉතින් හැමෝම මේ ගැන කල්පනා කරලා මේ පැහැදිලි කරපු සෝතාපට්ඨිය අපේ සූත්‍රයක් තමයි මේ ජීවිත කාර්යය තුළදී මේ අභියදා කියන යොන් සම්මතයි සම්පූර්ණ කරගන්න හේතු වාසනා වේවා ශක්තිය දෙහි ලැබේවා කියන ප්‍රාර්ථනාවයි මේ ධර්ම දේශනාව අවසන් කරනවා අනු දිනාට දෙවන සතිය සෝතාපට්ඨා කුණු මාතා දේවා නාගා මහිතා ප්‍රඥං සම්මුදිස්වා චම්පක් පන්තු ලෝක සාසනං සත්‍යයෙන්ම 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 ස